මේ වාර්තාව ඉතා පැහැදිලිව තියෙනවා පළමු අවස්ථාවේදී එක් රණවීරගේ උරහිසට වෙඩිවැදී තුවාල වී ඇති අතර දැන් අමතිවර රටට ප්‍රසිද්ධිය කෑ ගහලා කිව්වේ එක හිරකරුවෙකුට වෙඩිවැදිලා නැහැ කියලා. පට්ටපල් බොරුවක්. PCR පරීක්ෂණ ඉල්ලපුවාට තමයි වෙඩි උණ්ඩ වලින් උත්තර දුන්නේ. එතකොට මේ වාර්තාවෙම තියෙනවා මොකද්ද? ඩයිසිෆාම් නමින් හඳුන්වන පෙත්ත. ඩයිසිෆාම් ගැහුවම උත්තේජනයක් එනවද? නිින්ද යන පෙත්තක් ගැහුවම මෙතන කියනවා උත්තේජන එනවා කියලා. මේක සම්පූර්ණ වැරදි. අපේ තලතමුතුමගේ කාලෙත් බන්ධනාගාරේ වහලවල් උඩ රකලා කට්ටිය උද්ඝෝෂණය කරා. එක් කෙනෙකුටවත් වෙඩි තිබෙන්නේ නැහැ. එක් කෙනෙක්වත් මැරුවේ නැහැ. හැබැයි අපිට මතකයි වැලිකඩ මරපුවා. ඒ සෙල්ලම නැවත රිපීට් වෙලා දිනවා. මහර බන්ධනාගාරේ එකම දවසක එකම මාසෙක ඉතින් මේවා අහම්බයක් වෙන්න බෑ. මේ රජයේ වග කියන්න ඕන. නැත්තම් ලෝකෙ හිතයි මේක බිලි පූජාවක් කියලා. ලෝකෙ හිතයි මේක නැවතත් මේ අර යක්ෂයාගේ දේශේ බාට පත් වෙමින් යනවා කියලා. එනිසා මේ සියල්ලක්ම අහම්බයක් නෙමෙයි. මේවා සම්බන්ධව පැහැදිලිව පරීක්ෂණ අපිට අවශ්‍යයි. බන්ධනාගාරයේ ඉස්සලාම අපි ටිය ගෑස් පාවිච්චි කරා. ඊට පස්සේ අපි රබර් උණ්ඩ පාවිච්චි කරා. මේ බන්ධනාගාර නිලධාරීන්ට T56 අවදිලා තියෙන්නේ ගෙදර ගිහිල්ලා පොල් ගන්න නෙවෙයිනේ. එතුමන්ලාට බැරිම දන තමයි අහසට වෙඩි තිබ්බේ. මේක අපි පරීක්ෂණය කරමින් පවතිනවා. පරීක්ෂණ වාර්තාව ලැබුණ හැටිය අපි පාර්ලිමේන්තුවට එක ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ වඩා විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First. ඔබ ලොව කොතනක සිටියා අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. अपे जीवते अपे प्रवृत्ति